කොරෝනාවට විසඳුම් නැත්තේ බැසිල් ළඟයි. ඒ බව දන්නා විපක්ෂයේ බය වෙලා ඔටෝ එක දාලා තියෙනවා කියපු එක්කෙනාගේ වෙලාවට ක්‍රිෂාන් පතිරත් ලියන්නේ. අපි එහෙනම් එයාගේ කතාව කියවමු. කොරෝනා වසංගතයේ විසඳුමක් දිය හැකි පුද්ගලයා බැසිල් රාජපක්ෂ බවත්, ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම නිසා විපක්ෂයේ බිවි ඇති බවත් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර් කියනවලු. බැසිල් රාජපක්ෂ කොරෝනා වසංගතයේ විසඳුම් ලබා දී කියා විපක්ෂයේ බිවි සිටින්නේ ඔවුන්ගේ ජනප්‍රියත්වයේ නැතිවෙන නිසායිද ජගත් කුමාර් සදාන් කිරීමක් කරනවා. බැසිල් රාජපක්ෂ වැඩ කර පෙන්වූ නායකයෙක් ඇයිද? ඔහුගේ පාර්ලිමේන්තු ආගමනයේ ආණ්ඩුවට විශාල ශක්තියක් ඇයිද? ජගත් කුමාර් වැඩිදුරටත් කිව්වා කියලායි දාලා තියෙන්නේ. විශ්වාස කරනවාද මේ ඔවුන් මේ චෝදනා කරන යුක්‍රේන ව්‍යාපෘතිය? මේ ව්‍යාපෘතිය දැන් අද වාර්තා පළනවා. ඒ සංචාරකයෝ මේ ඒ නිරෝධායන මාර්ග උපදේශ සම්පූර්ණයෙන් උල්ලංඝනය කරනවායි කියලා. ඒ විතරක් නෙමෙයි සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිනිය ලිපියක් ලියනවා ඇමතිවරයාට සහ ලේකම්වරයාට. අපිට කියන මාර්ග ඔස්සේ නෙමෙයි මේ යුක්‍රේන සංචාරකයෝ යන්නේ. අපිට කිසිවක් කියලා නැහැ. අද යන්න තිබුණා පොළොන්නරුව සහ සීගිරිය. මේක අවලංගු කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ මේක නියාමණය වෙන්නේ නැද්ද මේ ව්‍යාපෘතිය? මේ නියාමණය වීමේදී අපි එක එකබගොන්දේසේ අපි පනවල තියෙන්නේ අපෙන් රටවැසියාගෙන් මෙහෙන් කොවින් එක උන්ට බෝ වෙන්නත් බෑ, උන්ගෙන් කොවින් එක අපිට බෝ වෙන්නත් බෑ. හැබැයි ඒවට අත්වදා බැලීම හැටියට අපි හිතාමතාම සමහර තැන්වල මේ වයිදී අපි යම් යම් අත්වදා බැලීම් කරනවා. මේවා මෙහෙම යම් ආකාරයකට මේ විදියට හැසුරුනොත් මොකද අපේ ඉලක්කය ජනාධිපතිතුමා අපිට දීලා තියෙන ඉලක්කය ඇත්තටම මේ සංචාරක ව්‍යාපාරයෙන් නියම ලාභයක් ගන්න නම් ලක්ෂ 20ක් එන්න ඕන මිලියන 2ක්. ඒ කියන්නේ ඒ ආන්ට ආවොත් තමයි ඇත්තටම මේ ගන්න රිස්ක් එකේ ප්‍රයෝජනයක් එන්නේ. මේ ඇත්තටම යුක්‍රේනය අපි තෝරාගැනීමේ નિවරදකම නේද? අපිට හොඳම රටකින් ගෙනාවට වැඩක් නැහැ නේ. එතකොට අපිට මේක බලා ගන්න බැහැ නේ. මම කියන්නේ මේ කොවිඩ් සම්බන්ධව කතා කරන විදිහ. කොවිඩ් වලින් හොඳම රට එහෙම රටක් නැහැ ලෝකේ. කොවිඩ් නැති රටකින් ගෙනත් අපිට බලා ගන්න බෑනේ මේක පැතිරෙනවද කියලා. ඇටෙත් එක්කම කපාගෙන පොඩි පොඩි කෑලි වලට කපලා ඔව්වේ දාලා හොඳට ලුණු දාලා දවසක් විතර තියලා මේ ඔව්වේ වේල ගන්න තමයි.